ඉන්දන මිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් උදේ ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව සමග ජනවල වේගයේ විසින් විශ්වාස භංගයක් අත්සන් තබනු ලැබුවා. ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමග ජනවල වේගයේ මන්ත්‍රීවරුන් අත්සන් තැබුවා. මේ අතර මෙලෙස අත්සන් කළ විශ්වාස භංගයට පිළිතුරු ලබා දීම සඳහා අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව පොඩි එකාගේ ලියුම වගේ වැරදි ගොන්නක් තිබෙන ලියවිල්ල. ශ්‍රී ලංකාවේ ප්‍රධාන විපක්ෂය මෙවැනි ලියවිල්ලක් ඉදිරිපත් කළාය කියලා හිතන්නත් අමාරුයි විශ්වාස කරන්නත් අමාරුයි. පළමු චෝදනාවෙන් කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සඳහන් කරන පරිදි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව මම ඉන්ධන මිල ඉහළ දැම්මා කියන එකයි. දෙවන චෝදනාවෙන් කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 එක වගන්තිය අඩංගු රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම උල්ලංඝනය කර ඇති බවත් 28 වන අගන්තියේ අඩංගු මූලික යුතුකම් මා විසින් පැහැර ඇති බවත් 28 වන වගන්තියේ මූලික යුතුකම් හයක් සඳහන් වෙනවා. ඉතින් මොන යුතුකමද මොන මූලධර්මයේද කඩකලේ කියන්නේ නැතුව මේ චෝදනාව ඉදිරිපත් කිරීම ඇත්තෙම අර්ථ විරහිතයි. දැන් බලන විට චෝදනා 10ම පදනම් විරහිතයි. හරියට විශ්වාස භංග යෝජනාවක් හදන විදිය විපක්ෂයට ඉගෙන ගන්න ඕනි නම් අතීතයේ ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ මම හිතන්නේ විශ්වාස භංග යෝජනා 48ක් නැත්නම් 49ක් ඉදිරිපත් වී තිබෙනවා. ඒවා ඉතා නිශ්චිතව අදාළ අමාත්‍යවරයා කළ වරද කුමක්දයි සඳහන් වෙනවා. මේ චෝදනා 10න් එකකවත් මා කළ වරදක් සඳහන් වන්නේ නැහැ. ඒ නිසා විශ්වාස භංග යෝජනාවක් නමින් විශ්වාසයේ පළකිරීමේ යෝජනාවක් ගෙනීම පිළිබඳ විපක්ෂයේ සහෝදර මන්ත්‍රීවරුනි ඔබට බොහොම පිං. අපිට ඉතා පැහැදිලිව දකින්න ලැබුණා ආණ්ඩුවේ පසුපෙළ සමහරක් මන්ත්‍රීවරු මේ තෙල් මිල නැංවීම අසාධාරණයි කියලා කිව්වා. ඒ වගේම පොදුජන පෙරමුණේ මහලේකම් සාගරකාරිය වසම් කිව්වා මේකේ වක්කීම උදේ ගම්මන්පිල ගන්න ඕන කියලා. ඒ නිසා ආණ්ඩුවට අපි ඉතාම පැහැදිලිව කියන්න කැමති මේ විශ්වාස භංගය නොයෙකුත් කූට උපක්‍රම මගින් පරාජය කරන්න උත්සාහ කරන්න එපා. ජනතාව ගුණාට අන්දන්න බෑ. දැන් මේ වෙලාවේ තෙල් මිලේ ප්‍රශ්නය ආවහම ඒකට මේ ගම්මන්පිල සහ පොදුජන පෙරමුණේ මහලේකම් කියලා නාටකයක් නිර්මාණය කරාට වැඩේ සාර්ථක වුණේ නැති නිසා අලුත්ම නාටකයේ දැම්ම ඔන්ලයින් අරක්කු වැඩේ. ආණ්ඩුවම දේවල් නිර්මාණය කරලා පස්සේ ජනාධිපතිවරයා ඒක එපා කියලා ලකුණු දාගැනීමේ ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කරනවා. රටම ගත්තොත් කොරෝනා බිය විතරක් නෙමෙයි බඩු මිල ප්‍රශ්නේ, අධ්‍යාපන ප්‍රශ්නේ, ගම් උතුරෙන් ආපු ප්‍රශ්නේ, පොහොර ප්‍රශ්නේ, පරිසර දූෂණ ප්‍රශ්නේ මේ ඔක්කොම ප්‍රශ්නත් එක්ක තුම්බියක් නෙමෙයි 80ක් දෝෂ ඇති වෙලා තියෙනවා. 80ක් දෝෂ භංග කරගැනීමේ අභියෝගයට ජනතාව මුහුණ දීලා ඉන්න වෙලාවක් තමයි ආණ්ඩුව මේ තෙල් මිල පිළිබඳ ගිනිකෙලි සංදර්ශන පෙන්නා. අපේ රටේ මහ බැංකුවේ වාර්තාවෙම කියනවා ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල 2020 අප්‍රේල් මාසේ ඍණ 37.63 කගේකට වැටුණයි කියලා. අතේ පත් වෙන පට්ටපල් බොරුවක් තමයි මුළු ආණ්ඩුවම රටේ ජනතාවට කියලා තියෙන්නේ. මුළු මහත් ජනතාවම රවට්ටලා මුළු මහත් ජනතාවටම පට්ටපල් බොරුවක් කියලා තියෙන්නේ. මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් අදත් දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා සංවිධානය කර තිබුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.